අවුරුදු 25ක් අපිට ජනාධිපතිවරයෙක් නැහැ. ආදරය කරපු නායකයා ගාමිණී දිසානායක අපිට ලයිට් දුන්නේ මහවැලිය වික්ටෝරියා ජලාශයේ රන්දනීගල රන්ටැම්බේ මාදුරුවේ ඒ නායකයාගේ පස්සේ ලලිත ඇතුළා මුදලි මහපොළ මේ ආදී වශයෙන් අපේ නායකෝ නමයක් ඝාතනය කරලා එක්සත් ජාතික පක්ෂය විනාශ කරා අවුරුදු 25ක්. එක්සත් ජාතික පක්ෂයට අපිට 94ට පස්සේ අපිට සංවර්ධනයක් කරන්න අවස්ථාවක් හම්බුනේ රටේ සංවර්ධනයක් ලොකුවට ඇති වුණෙත් නැහැ. මහවැලිය ගම්මුදාව ඇඟලුම් කර්මාන්තයේ ජනසමීය වයකක් කරේ නැහැ. ඇඟලුම් කර්මාන්තය කරේ අවුරුදු 35කට කලින්. දැන් ඔබතුමාලා දන්නවද තාමත් අපි කන්නේ බොන්නේ මේ රටේ අපි ජීවත් වෙන්නේ ඇඟලුම් කර්මාන්තයේ පින් සිද්දෙන්න අපේ අපනයන ආදායම බිලියන් 11ක් අපේ අපනයන ආදායම. ඒකේ බිලියන 6ක් 150කට වැඩිය ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තයේ. ප්‍රේමදාස මාත්‍යාට පින් සිද්ද වෙන්න ඇඟලුම් කර්ම පටන් ගත්ත නැත්නම් අපි හොම්මෙන් ගියේ. යුද්ධ ඉවර කරලා සුද්ධි පටන් ගත්තම රාජපක්ෂලා මේ රටේ ජනතාව කිව්ව ඇති දැන් ඔක නවත්තපන් කියලා ගෙදර ඇරිය රාජපක්ෂලා. එහෙම ඉඳලා නැවත දේශපාලන හුස්මත් දුන්න මේ සහරාල්ලා. සහරාල්ලා ගහනකොට වැඩියෙන්ම සතුටු වුණේ රාජපක්ෂ පවුල. අන්න අපිට ආයේ chance එකක් ආවා. මේ රටේ භීතිය ඇති කරන්න පුළුවන්. දැන් බෝම්බයක් තියන්න පුළුවන් නම් මුන් දැන් බෝම්බයක් තියනවා. කතානායකට ගහලා මිරිස් ගහලා පුටු වලින් ගහලා පොත් වලින් ගහලා දැන් මෙතු මේකද ඔබතුමාලගේ ධර්ම ඔබතුමාලා හදන්නේ පාර්ලිමේන්තුවට ගිහලා මේ මැසිරෙන්නද? මම අතක්වත් ඉස්සුවේ නැහැ. ඉඳගෙන හිටියා බලාගෙන. මටම ලැජ්ජයි. සත්තු වගේ සෙට් එකක් රාජපක්ෂලා බස්සලා දිනේ. ඔබතුමාලා මේකද මේ රටේ බලාපොරොත්තු වෙන්නේ? අපි කවදාවත් එහෙම කරලා දිනවද? තීරෝද රටයක් හදවන මල්ලි කෙනෙක් ඉන්නවනම් රෝදේ පාන්දර හඳුන් කූරක් අරගෙන ඒ හඳුන් කූරා අර වටේ ගිහිල්ලා ඒ හඳුන් කූරෙන් ඊට පස්සේ දැන් කියනවා අද දවසේ මගේ ආදායම වැඩි කර දෙත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට යටිහිතෙන් කියවෙන්න ඕනේ මට මගේ මේ ආදායම ඇති කර දෙන්නට අවස්ථාව ලබා දුන්නු එක්සත් ජාතික පක්ෂයේ ජය වේවායි කියලා. මොකෝ හේතුව අපි තමයි ත්‍රිරෝද එළවන මල්ලියේ ත්‍රිරෝද රත 200ක් මුලින්ම ලංකාවට ගෙනෙල්ලා සිරකොතේ ස්වයන් රැකියා උපකරණයක් හැටියට බෙදා දුන්නු. එතකොට ඔබට ආදායම් ලබා දෙන මාර්ගය උදා කර දුන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමයි ත්‍රිරෝද රත හිමියන්ගේ සංගමය අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ.